දැනට පවතින දේශපාලන තත්ත්ව ගැන නම් කලකිරිලා ඉන්නේ. ඒකට හේතුව තමයි පවතින දේශපාලන ධාරාවන් දෙකට තමයි මගේ ඡන්දය පාවිච්චි කරේ මේ තාක්. නමුත් දැන් මම ඇත්තටම කලකිරෙනවා, මම මේ වගේ දේශපාලන ධාරාවන් වලට ඇයි මෙහෙම ඡන්දය දුන්නේ කියලා. රටේ පවතින තත්ත්වය සහ අනාගතයේ මේ රටට වෙන විපත ගැන අපිට හොඳට තේරෙනවා. ඒ නිසා අපි කලකිරීමෙන් පසු වෙනවා. ඕ මේ තාක් අපි දුන්නේ මේ දේශපාලන පවතින දේශපාලන ධාරාවන් වලට ඒ මොහොකට දුන්නත් අපිට වෙලා තියෙන අපි රැවටිච් එක විතරයි. ඒ විතරක් නෙමෙයි, දවසින් දවස අපේ දරුවෝ රට මේ පිරිහීමටපත් වෙලා තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය කියන එක හැමදේම මේ දියුණු රටවල් එක ගත්තම අපේ දරුවෝ මේ දැඩි පීඩනයකට හසු වෙලා තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ කියනවා, අධ්‍යාපනයේද සෞඛ්‍යයේද ප්‍රවාහනයේද මේ හැම පැත්තම අපේ මේ අගාධයට ගිහිලා මොන පැත්තකින්වත් අපිට සතුටු විය යුතු තත්ත්වයක් නැහැ. පුරවැසියෙක් හෙඩියට අපේ දරුවන්ගේ අනාගතේ තව අවුරුදු 5කට මේ ආපස්සට අදින්නේ නැතුව මේ වෙලාවේ බුද්ධිමත් වෙන්න ඕන. විශේෂයෙන් කාන්තාවෝ, අපි හැම වෙලාවෙම කාන්තාවන් විදියට මේ දැඩි පීඩනයට හසු වෙනවා. මේ ආර්ථික රටාව අනුව දරුවන්ට කන්න වේලක් අපි දෙන්නේ කොහොමද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තාත්ත කෙනෙක්ගෙන් තාත්තේ බඩගිනිය කියලා අහනවට වඩා ඕනම දරුවෙක් අම්මේ බඩගිනිය කියලා කියනවා. ඒ වෙලාවේ අපිට කුස්සියේ අපිට උයන්න දෙයක් නැත්තම් අපි තමයි පීඩනයට වැඩියෙන් හසු වෙන්නේ. අපේ දරුවෝ මත් කුඩු වලට මත් ද්‍රව්‍ය වලට හසු වුණොත් ඒක කම්පණය දැනෙන අම්ම කෙනෙක් හැටියට අපිට දැන් ශීඝ්‍රයෙන් මේ වගේ දේවල් වලට ව්‍යාප්ත වෙලා තියෙන මොහොතක අපි බුද්ධිමත් වෙන්න ඕන. රටේ තරුණ පරපුර විශේෂයෙන් කාන්තාවන් මේ ඉදිරියේදී කවුද මොනවද කරන්නේ කියලා බුද්ධිමත් වෙලා, මම නම් කියන්නේ මේ දැනට පවතින තත්ත්වයන් එක ජාතික ජනබල වේගය හැරෙන අපිට විකල්පයක් නැහැ කියලා ඔවුන්ගේ ප්‍රතිපත්ති අපි හොඳින් කියෙව්වා. ඔවුන්ට ඇහුම්කන් දුන්නා. ඔවුන්ගේ දැනුම සහ ඔවුන්ගේ රට හදන ප්‍රතිපත්ති සහ ආකල්ප එක අනිත් දේශපාලන ධාරාවන් වලට හැරෙන්නවත් බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. අපි ඔවුන් දිහා හොඳින් බලාගෙන ඉඳලා තියෙනවා. ඔවුන් කරන ක්‍රියාවන් සහ ඔවුන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ප්‍රතිපත්තිත් එක්ක අනිත් දේශපාලන ධාරාවන්ට හැරෙන්න බැරි නිසාත් ඔවුන්ගේ උගත් සහ රට ගැන තියෙන ආකල්පත් එක්ක ඔවුන්ට ලොකු හැඟීමක් තියෙනවා. මේ රට නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමට හැකියාවක් තියෙයි කියලා මම හිතනවා. ඔබ කිව්වට පක්ෂ දෙකක් කියලා, ඇත්තනම් අපිට දැනෙන්නේ නැහැ මේක පක්ෂ දෙකක් තියෙයි කියලා. මේ කට්ටිය සටන් වදිනකොට ඡන්දය ඉල්ලනකොට පක්ෂ දෙකක් විදියට බෙදා වෙන් වෙලා පාට දෙකක් විදියට හිටියට මේ කට්ටිය ඇත්තටම එකම ධාරාවක එකම මේ පැලැන්තියක කට්ටිය. අපේ ළමයිට මතක නැහැ මෙයා මොන පැත්තේද අර පැත්තේද මේ පැත්තේද කියලා හිතාගන්න බෑ. ටීවී එකෙන් එක දවසක එක පැත්තක ඉනවා, අනිත් පැත්ත බලනකොට අනිත් පැත්තේ ඉනවා. එහෙම දේශපාලන ධාරාවන් දෙකක් යන්නේ එකම ධාරාවක තමයි බලය මේකෙන් තියෙන්නේ. විකල්ප බලවේගයට ඉන්නේ අපි දැනට පවතින ජාතික ජනබල වේගය. මම හිතන්නේ අර කොටස එකක් මේ ජාතික ජනබල වේගය කියන්නේ එකක්. දැනට ඒ වගේ මේ එකක් තමයි තියෙන්නේ. 225 එකයි කියලා කිව්වට දැනට ඇත්තටම මිනිස්සු මේ එච්චර කල්පනා කරන්නේ නැතුව රටේ පවතින තත්ත්වය, දරුවන්ගේ අනාගතය මේ තත්ත්වෙ හිතන්නේ නැතුව ලැබෙන සුළු වරප්‍රසාද ගැන හිතලා මේ පවතින දේශපාලන රැල්ලට හසු වෙලා තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ ඒවැනි තීරණ ගත යුතු වෙලාවක් නෙමෙයි. රට තියෙන බොහෝම අගාධයක, රට තියෙන මේ භයානක මට්ටමක, විශේෂයෙන් අපේ දරුවෝ ගැන තියෙන ලොකුම අවධානම් මට්ටමක මේ ළමයි ඉගෙන ගත්තත් මේ පාලකෝ හිතන්නේ ළමයි උගත් පිරිස රටට බරක් කියලා. ඒක තමයි මේ වීදිවල මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගුටි කන්නේ වතුර ප්‍රහාර එල්ල වෙන්නේ. වෙන රටකට උගත් පිරිසක් කියන්නේ ලොකු සම්පතක්. අපේ පාලකයන්ට මේ තාක් මේ බලය අරගත්ත මේ පාලකයන්ට රටේ උගත් පිරිස මේ බරක් වෙලා තියෙනවා. නූගත් පිරිසක් හෝ මේ විඥානයක් නැති පිරිසක් ඉන්න එක මේ පාලකයන්ට මේ පහසු පාලනයගෙන යන පහසු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ එහෙම වෙලා තියෙන්නේ. 225 එකක් කියන්නේ මේ තාක් මේ පිරිස මේ බලේ අපිට ආදරෙන් අපෙන් ඡන්දේ ගත්තට මේ කට්ටිය අපි වෙනුවෙන් කතා කරන්නවත්, අපේ දරුවෝ වෙනුවෙන් කතා කරන්නවත්, රට ගැන හරි විදියට මේ ප්‍රතිපත්ති සකස් කරලා රට සංවර්ධනය කරන්න යන්නේ. මං රචනෙ ලිව්වේ මගේ රට සංවර්ධන වෙමින් පවතින රටක් කියලා. මගේ දරුවට ලියන වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව සංවර්ධන වෙමින් පවතින රටක් කියලා. ඔව් මං කාන්තාවක්, මං අම්මා කෙනෙක්.
ඒක නිසා විශේෂයෙන්ම මට මගේ දරුවගේ අනාගතය ගැන බයක් දැනෙනවා. දරුව පාසල් ගියාට පස්සේ පාසල් අධ්‍යාපනයෙන් බැහැරව දරුව මොන වගේ දේවල්ට මේ ගොදුරු වේද, මොන වගේ දේවල්ට ඇබ්බැහි වේද කියලා මට භීතියක් පවතිනවා. මේ රටේ ඇත්තටම දවසින් දවස තියෙන්නේ දවසින් දවස නරාවලකට ගෙන යන පාලන ක්‍රමයක් තියෙන්නේ. දරුවන්ට සුදුසු දෙයට වඩා නුසුදුසු දේ පරිසරයේ බොහෝ සැරිසරනවා. මේ සියල්ලටම මං හිතන්නේ දැනට පවතින පාලනය සහ මේ අවුරුදු 71ක් තිස්සේ මේ පවතින පාලන පාලකයන් තමයි මේකට වග කියන්න ඕන. ඒ නිසා මේ ඇත්තටම අපි බයෙන් හැමතිස්සෙම භීතියකින් ඉන්නේ. මේ රට මෙහෙම තියෙන්න ඕන රටක් නෙමෙයි ඇත්තටම. මේ වගේ මේ ඇත්තටම මේ රටේ මොනවද නැත්තේ? මේ රට ඉච්චරට සයම්පෝෂිත රටක්. අපිට ඉංග්‍රීසියෙන් යනකොට අපි ණය වෙච්ච රටක් නෙමෙයිනේ. නමුත් මේ වෙනකොට අපි ණය කන්දරාවකට මේ උර දීගෙන ඉන්න පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන ඉතින් තියෙන කලකිරීමක් තමයි. මම අහලා තියෙනවා සමහර දේශපාලඥයෝ අඩුම වයසින් ගිහිල්ලා මේ තාක් මේ පාර්ලිමේන්තුවේ වැජබෙනවා කියලා. සමහර අය ජනාධිපතිවරු අගමැති වෙලා තියෙනවා. තාමත් ඡන්ද ඉල්ලනවා. නමුත් මේ මිනිස්සු ඒ අවුරුදු 30ක් විතර පාලනයගෙන ගිය පාලනයට සහභාගී වූ ඍජු මන්ත්‍රීවරු අගමැති ජනාධිපතිවරු පුටු වල ඉඳලා තියෙනවා. ඒ කට්ටිය තවදුරටත් මොනවද සංවාදනය කරන්න ඉල්ලන්නේ? එයාලා හරියට අපි ගැන හිතුවනම්, අපි රට ගැන හිතුවනම්, රටේ ඡන්ද දීපු අපි වගේ ජනතාව ගැන හිතුවනම් තවදුරටත් ඡන්ද ඉල්ලන්න ඒ කට්ටියට අවශ්‍ය නැහැ නේ? මේ කාලය තිබුණේ කටින මේ රට සංවර්ධනය කරන්න. උවමනාවටත් වඩා තිබුණා. එහෙම සංවර්ධනයක් දැක්කේ නැහැ. එන්නේ නැති නැති පරතරය වැඩි වුණා මිසක් මේ රටේ මේ දුප්පත්කම නැති වෙලා තිබුණා. එන්නේ නැ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස වැඩි. හම්බ කරන එක අය මේ අපි රුපියල් 1000ක් හම්බ කරත් ඇත්තටම අපේ දවසක වේතනේ රුපියල් 1000ක් වන කම්කරුවෙක් වුණත් ඇත්තට මේ මිනිස්සුන්ට අතට ඉන්නේ 600ක් වගේ. අපි හම්බ කරන එකෙන් වැඩි කොටස රජයට වක්‍රාකාරයෙන් බදු ගෙවනවා. රටකට බදු ගෙවන්න ඕන තමයි. නමුත් අපි බදු ගෙවපු එකේ ප්‍රතිඵලය ඒකේ සංවර්ධනයක් මේ රටේ දකින්න නැහැ. මිනිස්සුන්ට ඒව දැනෙනට වඩා මිනිස්සු අපි රැවට්ටුවයි කියන මේ හැඟීම තියෙන නිසා තමයි 225 ගැන කතා කරන්නේ. නමුත් ඒ ඡන්දයක් එනකොට මිනිස්සු ඒක අමතක කරනවා. අමතක කළා පටු දේශපාලන අරමුණු වලට යනවා. මේ මොහොතේ පටු විදියට හිතන්න ඕන අවස්ථාවක් නෙමෙයි. මේ මොහොතේ අපි බුද්ධිමත් වෙන්න ඕන. අපේ දරුවෝ ගැන, අපේ රට ගැන අපි හැම බුද්ධිමත් විදියට තීරණ ගන්න ඕන. රටේ ප්‍රතිපත්ති ගැන හිතන්න ඕන. සුරංගනා කතාවලට, తాවකාලික දේවල් වලට උදැල්ලක්, තකරං කොලයක්, ටොයිලට් මේ වැසිකිලි කටක් ඒ වෙනුවෙන් නෙමෙයි. අපේ දරුවෝ ගැන හිතලා, රටේ අනාගතය ගැන හිතලා තීරණ ගන්න ඕන වෙලාවක්. අර රටේ මිනිස්සු අපි ඡන්දයෙන් බලයටපත් කරලා පාර්ලිමේන්තුවට යවනවා. යවුවට පස්සේ ඔවුන් අපි ගැන කතා කරන්නේ නැතුණාම 225ත් එකයි කියලා කියනවා තමයි. ඊට පස්සේ ඔවුන්ට ආපහු ඡන්දයක් එනකොට ඒක මතක නැහැ. මේ මිනිස්සු හැමදාම අපිට උනේ මේ විශේෂයෙන් කාන්තා පාර්ශවයට උනේ මේ මිනිස්සු අපිව රවට්ටුවා, අපි රැවටෙනවා. ආයි ටික කාලයක් යනකොට ඒ දුන්න පොරොන්දු නැති වෙනකොට කලකිරෙනවා. ආයි ඡන්දයක් යනකොට ඒක අමතක කරලා ආයි අර මිනිස්සෝ කියන ඒවා අහගෙන ඉන්නවා. විශේෂයෙන් ඒකට හේතුව තමයි මේ විකල්ප මේ බලවේග ගැන මිනිස්සු දැනුවත් වෙලා නැහැ. මේ දේශපාලන ධාරාවල් වල ප්‍රතිපත්ති ගැන හුම් කන් දෙන්න හෝ ඒව ගැන ක්‍රියාත්මක අවබෝධයක් ගන්න මොවුන්ට වෙලාවක් නැහැ. මේ ජීවිත සටනක නියැලෙන මිනිස්සු වැඩිපුර ඉන්නේ. නමුත් මේ වෙලාවේ අපි බුද්ධිමත් වෙන්න ඕන. රටේ මිනිසුන්ට රටේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. අවුරුදු 5ක් අපේ ඡන්දෙන් බලය අරගෙන මේ රටට මොනවද කරන්නේ, මොන වගේ දෙයක් මේ රට සංවර්ධනය කරන්නේ, කවුද නරාවලට ගෙනියන්නේ, කවුද කියලා බුද්ධිමත් වෙලා බුද්ධිමත් තීරණයක් මේ අවස්ථාවේ ගන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ මම ඉල්ලන්නේ මවක් හැටියටත්, කාන්තාවක් හැටියටත් මේ වෙලාවේ බුද්ධිමත් තීරණයක් අරගෙන ජාතික ජනබලවේගයට මේ ඡන්දය දීලා මේ රටේ බලය උන්ට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. යූ ජාජ්.